රෝම පාලසන පරිච්ඡේදය 14 වෙනි වගන්තිය. මාගේ සහෝදරයනි, නුඹලාම යහපත් කමෙන් පිරි සියලු දැනගැන්වෙන් පූර්ණව එකිනෙකාට දැනුමුතු කමේ දෙන්ට පෝසත් වූ අපි බව මමම ඒකාන්තයෙන් දුනිමි. ආමෙන්. රෝම 14. 14 සියලු අය ගැන දැනගැන්ම පූර්ණව එකිනෙකා දැනගනු දැන මුතුකම් දෙන්ට පොහසත්තු අය බව. රෝම සභාවේ අයට බලලා පවුල්තුමා කියනවා, කවුද රෝමේ ඉන්නේ? සිස්ටර් රෝමේ පළවෙනි සියවස් හිටපු රෝම අය දෙස බලලා පවුල්තුමා කියනවා, ඔබලා සියලු දැන මුතුකම් වලින් පූර්ණ වෙලා ඉන්න. ඇත්තම මේ බයිබලයේ යුරෝපයේ ඉන්න, විශේෂයෙන් ඉතාලියේ ඉන්න කියනකොට ඔගලන් ඒ ප්‍රදේශය ඔගලන් ඉන්නේ. ඒක පොඩ්ඩක් තව ලං වෙනවා ඔගලන්ට. රෝමයේ අය බලලා කියන්නේ මේ අය හරි පොද අද ඉන්න රෝමයේ දිය බලන දෙවහන්සේගේ දැනගෙන පූර්ණ වෙලා දෙන්නේ නැහැ. නමුත් මේ පූර්ණකම ලැබෙනවා මේ පිණිසයි බයිබලයේ ලියවිලා තිබෙන්නේ. මේක අපි ලැබෙනවා මේ ටයිපොලොජි පරම අපි ඉගෙන ගන්න කල. So what is the types? What is the typology? කියන එක ගැන. ඒ කියන්නේ පරණ ගිවිසුමේ සැඟවිලා තිබෙන අලුත් ගිවිසුමේ රහස් අපි තේරුම් ගන්න එක තමයි ටයිපොලොජි කියලා කියන්නේ. පරණ රෙකෝඩ්ස් බලනකොට තවත් මේක තේරුම් ගන්න පුළුවන්. අද දවසේ අපි විශේෂ කාරණා කීපයක් බලන්නට යනවා. ඉස්ලාම මං අපේ ලංකාවේ කරන කැම්පස් එකේ ඉන්න අයට කරපු දෙයක් ගිය සතිවල ඒක උගන්ට උදව් වෙයි. බයිබලයේ අංක ගණන් තියෙනවා. එකේ ඉඳන් 100 වෙනකම් ගන්නත් පුළුවන්. නැත එකේ ඉඳන් 10ට හිතන්නත් පුළුවන්. නැත 60 වෙනකම් බලන්නත් පුළුවන්. මේ පළවෙනි එක එක අංක වලට එක එක ආත්මික අර්ථ තිබෙනවා. මං නියමොරොලොජි ගැන නෙවෙයි කතා කරන්නේ. බයිබලයේ නියමොලොජි ගැන කතා කරන්නේ නැහැ. නමුත් බයිබලයේ හැම අංකයක් පිටිපස්සෙම දෙවන වාසයේ තවත් නොකියන කතාවක් තිබෙනවා. තවත් නොකියන කතාවක් තිබෙනවා හැම අංකයක් පිටිපස්සෙම. වේගින් අපි ලියාගමු. අද දවසේ පාඩමට මේක වන්ට උදව් වෙයි. අංක 1 ගැන කියනකොට බයිබලයේ සඳහන් කරන හැම වෙලාවෙම දෙවියන් වහන්සේ. God. දෙවියන් වහන්සේව අංක 1 කතා කරන්නේ දෙවියන් වහන්සේව. අංක 2 සෑම විටම සඳහන් කරන්නේ අංක 2 ගිවිසුමක්. නැමැත්තම් සාක්ෂියක්. ගිවිසුම අංක 2. සාක්ෂිය. ඒ කොහොමද? යම් සත්‍යතාව එමෙත සත්‍යතාවයක් කියලා කියන්න පුළුවන්. ડોක්ටරින්. කියන්නේ එක තනි පදයකින් බයිබලයේ සත්‍යතාවය ගොඩනගන්න බෑ. ඒකට තවත් උපකාර වෙන තව පද ඔබට එකතු වුණොත් තමයි ඒක සත්‍යතාවයක් වෙන්නේ. තනි පදයකින් තේරුම් අරගෙන ඒ පදයෙන් සත්‍යතාවයක් කියලා දේශනා කරන්න බෑ. මලවුන් වෙනුවෙන් බෞතිස්ම ගන්නවා කියලා කරන්න බෑ. හේතුව බයිබලයේ එකම තැන විතරයි ඒක සඳහන් වෙලා තියෙන එකම වචනය. ඒක තවත් අපිට තව වචන නැති නිසා අපි මලවුන් වෙනින් කවුරුත් ක්‍රිස්තියානිව බෞතිස්ම ලබන්නේ යන්නේ නැහැ. පෞතුම එක සඳහන් කරන්නේ අනිත් අයගේ ඇදහිල්ල ප්‍රකාශ කරලා වැරදි කියලා කියන පිරිස. ඒ නිසා දෙක අංක දෙක කියන්නේ එකක් ගිවිසුම, සත්‍යතාවය, සාක්ෂිය. ඕකේ. තුන්වෙනි කාරණාව දෙවියන් වහන්සේව සඳහන් කර දේවත්වය. God head කියන්නේ ත්‍රිත්වය සඳහන් කරන එක අංක 3. අංක 4 ලෝකය. අංක 4 ලෝකය. ඒ කොහොමද? මේ හැම එකකටම මම කියන්නේ මං හිතන නිසා නෙවෙයි. මේ හැම එකකටම වචන 10ක් මට දෙන්න පුළුවන්. මං අංක 1 කියන්නේ ඇයි දෙවියන් වහන්සේට? එනේ දැන් ඒකට වෙලා නැති නිසා ඉදිරි කාලෙදි අපි මේ වචන ගන්නවා. එකින් එක වචන අපි ගමු. හැම අංකයකටම වචන 10 බැගින් මට දෙන්න පුළුවන්. අඩුම වචන 5ක්වත් උගන්න මං දෙන්නම ඕනේ. අංක 4 කියන්නේ ලෝකයටයි මං ඒක කියන්නේ. දේව වචනේ වචන 10ක් මට දෙන්න පුළුවන්. බට් දැන් වෙලා නැති නිසා මං කියන එක ලියා ගන්න. බට් ඉදිරි පාඩම් වලදී අපිට පුළුවන් වචන ගන්න ලෝකයට. සුලං 4, දිශාවන් 4, මේ වගේ ලෝකේ සනා කරන අංක 4. අංක 5 අනුග්‍රහය. මේකටත් වචන බොහොමයක් දෙන්න පුළුවන්. අංක 5 සඳහන් කරන අනුග්‍රහය. උදාහරණයක් මෙහෙම කිව්වොත් නෝවාගේ නම උත්පත්ති පොතේ පටන් ගන්නකොට පස්වෙනි වතාවට නෝවාගේ නම සඳහන් වෙද්දී කරුණාව සඳහන් වෙනවා. දාවිද්ගේ නම පස්වෙනි වතාවට දාවිද්ගේ නම සඳහන් වෙද්දී කරුණාව සඳහන් වෙනවා. ඊළඟට කවුද? රූත්. පස්වෙනි වතාවට රූත්ගේ පොත අරන් කියවන්න. රුද්ගේ නම 1, 2, 3 කියලා කියවගෙන යන පස්වෙනි වතාවට සඳහන් වෙද්දි කරුණාව කියන නම සඳහන් වෙනවා. ඒක පමණක් නෙවෙයි, තව බොහොමයක් අපිට පෙන්වන්න පුළුවන්. හරි. අංක 5 කියන අනුග්‍රහය. අංක 6 මනුෂ්‍යයා. 6 වෙනි දවසේ මනුෂ්‍යයා මැව්වා. මනුෂ්‍යයා සඳහන් කරන එක තමයි අංක 6 කියන්නේ. අංක 7 සම්පූර්ණත්වය. perfection, complete. දවස් 7 දෙවන ශ්ලෝකේ මැව්වා. 7 කියන්නේ completeness. ආත්මයන් 7.
මේ හා සමානව තව බොහොමයක් තියෙනවා. පර්ෆෙක්ෂන්. අංක 8 නව ආරම්භයක්. අංක 8 නව ආරම්භ. සත්වෙනි දවසේ දවන සීමාඩු ගත්තා. ඊළඟට එන දවස මොකද්ද? ආදම්ට හම්බ වෙන ඊළඟ දවස මොකද්ද? 8 is a new begin. අංක 8. ඔකේ. ඊළඟට අංක 9 බලය. මේක පොඩ්ඩක් negative and positive. මනුෂ්‍යයාගේ බලය වෙන්නත් පුළුවන්, දෙවනාසේගේ බලය වෙන්නත් පුළුවන්. Power. අංක 10 responsibility, වගකීම. අංක 10 වගකීම, responsibility. අංක 11 විනාශය. අංක 11 විනාශය. මොකද්ද විනාශය? විනාශය කියලා කියන්නත් පුළුවන්, සම්පූර්ණත්වයක් නැතිකම කියලා කියන්නත් පුළුවන්. අංක 11 විනාශය කියන හේතු මෙහෙමත් ගන්න පුළුවන්. ඒකට අපි මෙතනින් පටන් ගන්න. නිම්රෝත් නෝවාගේ නම් 11 වෙනි කෙනා නිම්රෝත්. එතනදී අපි විනාශයක් දකිනවා. අංක 12 ඇඩ්මිනිස්ට්‍රේෂන්. මොකද සිංහලෙන් කියන්න පුළුවන් හොඳම වචන ඇඩ්මිනිස්ට්‍රේෂන්. අංක 12 කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන්. පරිපාලනේ පරිපාලන. පරිපාලනේ හරි, පරිපාලන. හොඳ හොඳ පරිපාලනයක් තියෙන එක අංක 12. අංක 13 witchcraft. ඒ කියන්නේ අන්නේ දෙවිවරුන් එක්ක කරන ගනුදෙනු, witchcraft. කොඩි වින බන්ධන මේ හා සමාන දේවල්. අපි අංක 50 වෙනකම් යන්නේ නැහැ. අංක 13 අතර කරණ නම් මේ අපි අද මේ දවස්වල අපි ඉගෙන ගන්න පාඩම් වලට මේ අංක 13 ඇති. එතකොට එක එක අංක එනකොට අපි ඒ අංකේ තියෙන අර්ථයත් එක්ක බයිබලෙත් එක්ක බලනකොට ඒ පිටිපස්සෙන් තවත් සංගෙවිච්ච දෙවන වහන්සේගේ කතාවක් අපිට දැනගන්න පුළුවන්. අංක 40 පරීක්ෂාව සඳහන් කරන අංක 40 පරීක්ෂාව. අංක 50 ජුබිලි. අපි හැමෝම දන්න අංක 50 ජුබිලි. අංක 60. අංක 60 මොකද සඳහන් කරන්නේ? පාසුවේ. සම්මුඛ වීමේ කූඩාරමේ නික්මයාම 27 වෙනි පරිච්ඡේද එකේ ඉඳන් පල්ලෙහාට කියවන්න දැන් කියවන්න එපා. සම්මුඛ වීමේ කූඩාරම වටා කණු 60ක් තිබෙනවා. සම්මුඛ වීමේ කූඩාරම වටා කණු 60ක් තිබෙනවා. මේ කණු 60 තමයි 60. ඇයි 60ක් තියෙන්නේ? දැන් මම උදාහරණයක් ඇරෙත් මේ කියන්නේ මේ අංක ගණනතේ ඇයි මේ අංක අපිට වැදගත් වෙන්නේ? ඇයි මේ අංක වලින් අපි මොකද කරන්න යන්නේ කියන හේතුවක් මම කියන්නේ. මේ සම්මුඛ වීමේ කූඩාරම මේක වටා කණු 60ක් තිබෙනවා. කියන්නේ පිටස්තර මළුව කඳ ඌරින් වෙන් කරලා පෙන්වන්න වෙනම රාමුවක් හදාගත්තා. මේක ඇතුලේ තමයි සම්මුඛ වීමේ කූඩාරමේ අවුටර් කෝට් එක තියෙන්නේ. මේ වටා කණු 60ක් තිබෙනවා. මේ කණු 60 සංකේතවත් කරන්නේ ඇයි කණු 60ක්? ඒකට තමයි අපි මේ අංක ගණිතය බලන්නේ. කණු 60. අංක 6 කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ ලියාගත්ත නෝට් එකનો අංක 6 කියන්නේ මොකද්ද? මනුෂ්‍ය. මනුෂ්‍ය. ඒ නෝට් එකේ අංක 10 බලන්න. 6ව 10ක් 60 වෙනවා. 10 මොකද්ද? වගකීම, responsibility එක. මනුෂ්‍යයාගේ වගකීම යේසුස් වහන්සේ දරාගත්ත. කණුවක් ගහක් උඩ වෙල්ලුණා. ඔය කුරුසියේ එන ගැසුවා. මනුෂ්‍යයාගේ වගකීම ඔහු බාරගත්තා. ඒ පවරන්නේ නැහැ. මෙතන තියෙන හැම කණුවක්ම ඔබයි මමයි. හැම කණුවක්ම තව කණුවකට එක් වෙලා තියෙනවා. අපි හැමෝම එකිනෙකාට බැඳිච්ච අය, මනුෂ්‍යයා. අපි හැමෝම එකිනෙකාට බැඳිච්ච අය. හරි. මේක ඉදිරියේ තවත් අපි පාසු බලන්න යනවා. අංක 60 කියන්නේ නම් මොකද්ද? මනුෂ්‍යයාගේ වගකීම. මෙන්න මේ ආකාරයෙන් තමයි පර්ණගිවිස්මේ සඳහන් දේවල් වල රහස් අපි තේරුම් ගන්නට යන්නේ. රහස් අපි තේරුම් ගන්නට යන්නේ. ඕකේ. රයිට්. අද දවස් අපි බලන්නට යනවා විශේෂ කාරණාවක් පිළිබඳ. පර්ණ ගිවිසුමේ අපි දකිනවා 10ක් කිව්ව මොකද මතක් වෙන්නේ? පර්ණ ගිවිසුම වල කියවලා තියෙන ඇයට 10ක් කිව්ව මොන වගේ කාරණාවද මතක් වෙන්නේ? 10 අංක 10 කියලා කිව්ව මොකද මතක් කරන දේවල් මොකද්ද පර්ණ ගිවිසුම? 10 10 කියලා එන දසපාරත් පළවෙනි දසපාර. ආමෙන් සිස්ටර්. ඕකේ වෙන 10කින් යුක්ත සිදුවීම්. 10 මොසෙස්ගේ කාලේ පීඩා 10. පීඩා 10. දසපාර 10 පීඩා 10. හරි, වෙන මොනවද මතක් වෙන්නේ? හරි. ඊළඟ සැරේ 10 අරගෙන තව කොච්චර 10වල් තිබෙනවද කියන එක ආයේ බයිබලෙ කියවනකොට පර්ණගිවිසුමේ මතක් කරලා බලන්න. අද දවසේ අපි බලන්නට යන්නේ පීඩා 10. ඒ කියන්නේ දසපනතට කලින් ආපු 10ක්.
මේ 10 ගැන අපි බලන්නට යනවා. දැන් වන්ට 10 වෙනකම් ගණන් තියෙනවා. මේ 10. ඇයි පීඩාවක් 10ක්? පීඩාවක් පහක් කරන්න තිබ්බා. පීඩාවන් දෙකක් දෙන්න තිබ්බා. නැත්තම් එකම පීඩාවකින් වැඩේ ඉවර කරන්න තිබ්බා. පාවෝන්ගේ දරුවාව නැත්තම් මිශ්‍ර දේශයේ ඉන්නව කුළු දුලන්න පළවෙනිම පීඩාවේ මරණ තිබ්බා. දෙවනන්සේ පීඩාවන් 9ක් දීලා අන්තිමට තමයි ඒ පීඩාව දුන්නේ. ඇයි පීඩාවන් 10ක්? ඇයි මේ අනුපිළිවෙල වල පීඩාවන් 10ක්? මේ පීඩාවන් 10 ගැන ඔයගොල්ලන් බැලුවා නම් හිස්ටරි කියලා ටීවී චැනල් එකක් තියෙනවා. National Geographic කියලා තව සයින්ටිෆික් කට්ටිය ඉන්නවා. ඒක චැනලුස් කරගෙන යනවා. මේ අය මේ ගැන ගොඩක් ડોකියුමෙන්ටරි හදලා තිබෙනවා. ඒගොල්ලන් ගොඩක් දේවල් විද්‍යාත්මකව මේ දේවල් කොහොමද එකතු වෙන්නේ කියන එකක් ඒගොල්ලන් බලන්න තියෙනවා. ජේම්ස් කැමරොන් කියන අධ්‍යක්ෂකවරේ හොලිවුඩ් එකේ, ඔහුත් මේක ගැන ડોකියුමෙන්ටරියක් කරා. ඔහු කරේ විද්‍යාත්මකව. ඔහු හොයාගත්ත දෙයක් තමයි ඒ දවස්වල ඊජිප්තුවේ ගිනි කන්දක් පිපිරෙන්නට ආසන්නව තිබුණා. ඒ කන්ද පිපිරෙන්නට කලින් ඇතිවන විපර්යාසාවල් එකින් එක ගොනු කරලා බලනකොට හරියට ස්ටෙප් බයි ස්ටෙප් බයිබලෙ කියන තියෙන විදිහටම ඒ දේවල් සිදු වුණේ කියන එකක් ඔහු කියලා තිබෙනවා. නමුත් අපි බලන්න යන්නේ ඒ දේවල් ගැන නෙවෙයි. ඇයි දෙවියන් වහන්සේ මේ පීඩාවන් 10ක් මේ පිළිවෙලට ඔහු ගෙනාවේ කියන එක ගැන අපි බලන්න යනවා. මේ පීඩාවල් 10 සඳහන් වෙලා තින්නේ නික්මයාම පොතේ. මොන පරිච්ඡේද නික්මයාම පොතේ පළවෙනිම පීඩාව ගැන අපි බලන්නට පුළුවන් නික්මයාම පොතේ 7 වෙනි පරිච්ඡේදය. ඕකේ, 7 වෙනි පරිච්ඡේදය පළවෙනිම පීඩාව කුමක්ද? නයිල් ගඟේ ඒ ජලය, ඒ වතුර දෙවන් වහන්සේ ලේ කරා, ලේ මෙන් වුණා. ඒ නිසා මොකක්ද ඒකින් ඇති වුණ එෆෙක්ට් එක? මත්ස්‍යයන් මැරුණා, ඒ වතුර කාටත් භාවිතයට නොසුදුසු හැටියට වෙනස් වුණා. ඇයි දෙවන් වහන්සේ පළවෙනියෙන්ම මෝසස්ට මේක කරන්න කිව්වේ? ඔබලා එළිදෙනා පොතේ 11 වෙනි පරිච්ඡේදය බැලුවා නම් සාක්ෂිකාරයන් දෙදෙනෙක් එනවා. ඒකේ එකෙක්ට පුළුවන්ලු පොළවේ තියෙන ජලය, ගංගාවල් භාවිතයට නොසුදුසු මේ ඒවා ලේවෙන් වෙනස් කරන්න පුළුවන් හැටියට මනුෂ්‍යයෙක් කෙනා, ප්‍රොෆෙට් කෙනෙක් කෙනා. ඉතින් ඒ ක්‍රියාව බලලා තමයි කට්ටිය කියන්නේ යා මොසෙස් එනවා කියලා. දැන්ස් ඕකේ. අපි එලිදරා පොත බලනකොට බලන්න පුළුවන් කවුද එන්නේ යන්නේ කියලා. මොසෙස්, එලිජා, ඒනොක් 3 දෙනා එකට කරිස් තියෙනවා, වෙන කවුද එන්නේ කියලා. නමුත් අද දවස අපි බලන්න යන්නේ ඒක නෙවෙයි. මොසෙස් හා ආරෝන් කරපු පළවෙනිම ප්ලේග් එක, පීඩාව, නයිල් නදියේ වතුර ලේමෙන් වෙනස් කරා. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. යේසුස් දෙවියන් වහන්සේ එහෙම දෙයක් කරේ නිකමට නෙවෙයි. ඇයි ඒක කරේ? ඉස්ලාම අපි ගොන බෑග්ග්‍රවුන්ඩ් එක ගැන හොයලා බලමු. ඊජිප්තුවරුන්ට වැදගත්ම ජීවන ඒගොල්ලන්ගේ ලයිෆ් ලයින් එකක් තමයි නයිල් නදිය කියන්නේ. ඒවකට තිබ්බ ලෝකයේ බලවතා ඊජිප්තුව. ඇයි බලවත් වෙන්න හේතුව? මේ නයිල් නදිය. මේක ඒගොල්ලන්ට තව වැදගත්. ඒගොල්ලන් මේකට නමස්කාර කරනවා. ඒක ඒගොල්ලන්ට දෙවියෙක් වගේ. ඒගොල්ලන්ට විශේෂ දෙවි කෙනෙකුත් හිටියා. නයිල් නදියට දෙවි කෙනෙක් හිටියා. ඒ දෙවි කෙනාට කියන්නේ හපි කියලා කියන්නේ. හප් ආෆි කියන දෙවි කෙනා තමයි ඒ නයිල් නදී දෙවියා. එයයි පින්තූරයක් මා ඔයාලට පෙන්වන්න. මේ දෙවියා ආෆිස් කියන දෙවි දෙවියා. එයාට මේගොල්ලන් නමස්කාර කරේ මේ ආකාරයෙන්. අදටත් ඒ දෙවියාගේ නටබුන් ඒගොල්ලන් තියාගෙන ඉන්නවා. ගොඩ් මෙයාට කියන්නේ නයිල් නදිය ආරක්ෂා කරන දෙවියා. මේ තමයි බලවත් කෙනෙක්. එයාගේ ඔළුවේ බැලුවා නම් ඔයාලට බලන්න පුළුවන් මත්ස්‍ය 3 දෙනෙකුත් ඉන්නවා. නයිල් නදියේ ඉන්න ජීවීන් ආරක්ෂා කරන්නේ, ඒ වගේම ඒ නයිල් නදිය පිටාරා ගලනකොට මේ දෙවියට තමයි ඒගොල්ලන් පූජා කරන්නේ. පිටාරා නොගලා ඒක කන්ට්‍රෝල් කරන්න. ඒ නයිල් නදිය සම්පූර්ණයෙන් බාර වෙන්නේ මේ දෙවියා. මේ දෙවියා ගැන කියන හරි ආඩම්බර. දෙවියන් වහන්සේ පාරවට කිව්වා, මෝසස් කිව්වා, මේ ආබ්‍රහම්ගේද, ඊසාගේද, යාකොබ්ගේ දෙවියන් වහන්සේ මගේ සෙනගව එක්කන් යන්න කියලා. මෙයා ඇහි ප්‍රශ්නේ මොකද්ද? මම බය වෙන්න ඔය යෙහුවා දෙවියන් වහන්සේ කවුද? මං ඇයි බය වෙන්න ඕනේ? එහෙනම් දෙවියන් වහන්සේ පළවෙනිම දේ පෙන්වුවා නයිල් නදීන හාෆිස් දෙවියට පහර දුන්නා දෙවියන් වහන්සේ.
ඒ තියෙන්නේ නික්මයාම 7 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් 25 දක්වා ඒක සඳහන් මේ පළවෙනි පීඩාව. මේ පළවෙනි පීඩාව ඔයගොල්ලන් කියවන්න විශේෂ දෙයක් එතන සිදු වෙලා තිබෙනවා. ඔයගොල්ලන් මතකද ආරෝන් හා මෝසස් ආරෝන්ගේ මන්දිරියට ඒ රාජසභාවට ගිහිල්ලා මෝසස්ගේ සැරයටිය පොළොවට දැම්මම ඒක සර්පෙක් වුණා. පුදුමේ මෝසස්ගේ සැරයට විතරක් නෙවෙයි සර්පයා වුණේ. ආරෝන්ගේ කෝට් එකේ හිටපු අන් අය යන්නේස් හැන් නම්බිරේස් කියන ප්‍රධානම මැජික් කාරය දෙන්න. මේ දෙන්න තමාගේ සැරයටියන් බිමර දැමම ඒවත් නැයි බවට පත් වෙනවා මන්ත්‍රකාරයා. එගුණුත් ඒක කොපි කරා. හැබැයි පුදුම වැඩේ කියන්නේ දෙවියන් වහන්සේගේ සැරයටිය ඒ සත්‍යයන්ව ගිලගත්තා. මෙතන වෙන්නේ දැන් නයිල් නදියට මෙතන පහර දුන්නම ස්පාරෝන්ගේ කෝට් එකේ හිටපු මන්ත්‍ර කියන්නේ විද්‍යාකාරයන් කට්ටඩි කවුරු හරි මේ කට්ටියත් වතුරේ ඒ මුහුදේ වතුර රතු කරා කියලා බලන්න. මේ කට්ටියත් ලේ කරා. ඒක කොපි කරා. මේ කොපි කරේ නෙගටිව්. ඒගොල්ලන් ලේ නැති කරන්න බැරි වුණා. ඒගොල්ලොත් ලේ කරා. ඒක සාපයක්. ඒගොල්ලන්ට පුළුවන් වුණේ ඒගොල්ලන්ගේ දෙවියන්ට විරුද්ධ වැඩ කරන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. මේ දෙවියන්ට යාඥා කරන්න පටන් ගත්තා. මේ අය අනේ ලේ මේක ලේ වුණා අපිට පාවිච්චි කරන්න බැරි විදිහට මේක නරක් කළා දෙවියනේ මසුන් මැරෙනවා. ඒගොල්ලන් මේ හාපිට යාඥා කරන්න පටන් ගත්තා. බට් හාපිට බැරි වුණා ඒක කරන්න. පොඩ්ඩක් ඒ අන්තිම අවස්ථාව වෙනකන් කියව මොකද කොහොමද ඒක හරි වෙන්නේ කියලා. ද එක්සොඩස් චැප්ටර් 7 24 25 කියමු. 14 වෙනි පරිච්ඡේදයේ 24 25 සෝරි 7 වෙනි පරිච්ඡේදයේ 24 25 සියලු මිසරවරු බොන පිණිස වතුර ගන්ට ගඟාසල හැරවෝය. මක් නිසාද ඔවුන්ට ගඟේ වතුර බොන්ට නොහැකි විය. ස්වාමින් වහන්සේ ගංගාවට පහර දුන් පසු සත් දවසක් ගත විය. ආමෙන්. දවස් 7ක්ම පසු වෙලා ඒගොල්ලන්ට කිසිම දෙයක් භාවිතයට සුදුසු විදියට නයිල් නදිය තිබුණේ නැහැ. පළවෙනිම දේ දෙවියන් වහන්සේ ඒගොල්ලන්ගේ ඇදහිල්ල ඒගොල්ලන්ගේ දෙවියන් ඉදිරියේදී තමාගේ සෙනගට තමා කොයි වගේ දෙවි කෙනෙක්ද කියලා ඔවුන් දැනගන්නත් ඉස්රායෙල් සෙනගට විරුද්ධව ඉන්න අය ඉදිරියේදී ඔවුන්ගේ ඇදහිල්ලට වඩා ඉස්රායෙල්ගේ දෙවියන් වහන්සේ බලවත් කියලා පෙන්වන්නටත් ඒ දෙවියන් වහන්සේ ඒ දෙවියට පහර දුන්නා. ඒ වගේ දෙවි කෙනෙක්ට ඔබයි මමයි නමස්කාර කරන් සිටින්නේ. ඔහු නිකම්ම නිකන් දෙයක් කරන්නේ නැහැ. ඔහු පෙන්වන්න බලනවා ඔබට විරුද්ධව සිටින එදිරිකාරයන් ඉදිරියේදී තමා කවුද කියන එක ඔහු පෙන්වනවා. හැම මොහොතකම දෙවියන් වහන්සේ ගැන කියනකොට කියන ඉංග්‍රීසි වචන තියෙන ඔහු he's a jealous god. jealous කියන වචනේ දන්නවද? jealous god. ඒ කියන්නේ ඔහු තමාගේ ගෞරවය තව කෙනෙකුට දෙන්නේ නැහැ. ඒ වගේ දෙවියන් වහන්සේ ඔබගේ දෙවියන් වහන්සේ. ඔබ දෙවියන් වහන්සේට බය නම් දෙවියන් වහන්සේ ඔබව ගලව ගත්තා නම් ඔබ දෙවියන් වහන්සේව පිළිගත්තා නම් දෙවියන් වහන්සේගේ නාමය අගෞරව වෙන්න තව කෙනෙක්ට ක්‍රියා කරන දෙනා සිට දෙන්නේ නැහැ. ඔයාට හිතෙන්න පුළුවන් කොහොමද මාව මෙයා මෙහෙම කියන්නේ මං දෙවියන් වහන්සේ නමස්කාර that's okay වා නිහඬව ඉන්න. දෙවියන් වහන්සේ වැඩ කරන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ තමාගේ නාමය උසස් කරන වැඩේ කියන්නේ අපි අද දවසේ අපේ කට්ටිය තමයි උඩ පනින්නේ යට පනින්නේ. දෙවියන් වහන්සේ නම ආරක්ෂා කරන්න නැහැ. දෙවියන් වහන්සේ ඉඩ දෙන්න. ඔහු තමාගේ නම අගෞරවයට පත් වෙන ඉඩ දෙන්නේ නැහැ. ඔබගේ සිටුේෂන් එක සමහරකට ඔබ හිතන විදිහ නැති වෙන්න පුළුවන්. අන්‍ය ආගමිකයන් ඔබට විරුද්ධව කතා කරන තත්ත්වෙ ඉන්න පුළුවන්. දෙවියන් වහන්සේ මෙගොල්ලන් අනේ මගේ දෙවියන් වහන්සේ මෙහෙම කරනවානේ මෙහෙම කියනවානේ මම දෙවියන් වහන්සේ කොච්චර ආදරේද? That's okay. David. දවසක් මේ සර්කස් එකේ ඉන්න කෙනෙක් කියපු වචනයක්. ඔහු කියපු දේ මොකක්ද දන්නවද? සිංහෙක්ව ආරක්ෂා කරන්න කැමති නම් ඌව ආරක්ෂා කරනවා දඟලන්න එපා. ඌඩු වෙන සිංහයව එළියට දාන්න. සිංහයා දන්නවා තමාව ආරක්ෂා කරන්න. ඔයා මේ වටේ ඉඳන් සිංහය ආරක්ෂා කරන්න කඩු මුගුරු අරන් අනිස්සර එම් එක රණ්ඩු කරන්න යන්න එපා. එයාගේ සර්කස් එක කූඩු මේ කියන්නේ ඒ කරන තැනින් අයින් කරන්න රජයේ ක්‍රියාත්මක වුණාලු පොලිසිය ආවා. ඒ වෙලාවේ එයා කියපු දේ තමයි මං දන්නවා මගේ සිංහයන්ව මගේ සතුන් ආරක්ෂා කරන්න. මගේ කොටියා මගේ සිංහයන් මගේ එළියට දාන්න. උන් දන්නවා ආරක්ෂා කරන්න. මම සටන් කරන්න. පොලිස් නිලධාරීන් කවුරුත් අතර එයා මොනවත් කියන්න ආයෙ නැහැ. එහෙනම් මාත්‍යාව වහම මේ හිමින් යන්න මෙතන. අපි මොනවත් කියන්න දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ගැන ඔබ හිත ගන්නට එපා. දෙවියන් වහන්සේ තමාව ගෞරවයට පත් කරන දෙවියන් වහන්සේ දන්න. ඔබගේ ජීවිතේ, මගේ ජීවිතේ හාපිව දෙවියන් වහන්සේ විනාශ කරා. හාපිට මොනවත් කරන්න බැරි මේ අය යාඥා කරන පටන් ගත්ත හාපිට. අනේ හාපි කියන්නේ කවුද දන්නවද? ඊශ්‍රායෙල් දේශයේ එයාට කියන්නේ අම්මා කෙනෙක් වගේ හොඳ කිරි දෙන බ්‍රිස්ට් එකක් තියෙන දෙවි කෙනෙක්.
බඩත් ලොකු දෙවි කෙනෙක්. ඒකෙන් සඳහන් කරන්නේ එයා අපි පෝෂණය කරනවා, අපිට හැම දෙයක්ම දෙනවා. මේ 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 දෙවි කර දෙවිවර අන්තිමට පළවෙනිම ඒ දෙවියර දෙවියන්වහන්සේ පහර දුන්නා. එයා දෙවි කෙනෙක් නෙවෙයි කියලා පෙන්නවා. එයාට වඩා මම බලවත් කියලා දෙවියන්වහන්සේ පහරොන්ට පෙන්නවා. දෙවෙනි ප්‍රහාරය මොකද්ද? අටවෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 15 දක්වා කියවන්න පුළුවන් දෙවෙනි ප්‍රහාරය ගෙම්බා. එවිට ස්වාමී කියන එවිට ඔකේ ස්වාමීන් නෑ වහන්සේ කියවන්න බෑ. ඔක ලොකු පරිච්ඡේදයක් ලියා ගන්න. 1 ඉඳන් 15 දක්වාම ඒ පරීක්ෂාව ඇවිල්ලා හෙකෙක් කියන මේ දෙවි කෙනා, ගෙම්බි මුහුණක් තියෙන දෙවි කෙනා. මම ඒ ෆොටෝ එක වන පෙන්නන්න. So yeah, මේ ඉන්නේ මේ දෙවිවරයා. හැබැයි විශේෂ දෙයක් ඔයගොල්ලන් බලන්න ඕනේ. මේගොල්ලන්ගේ අතේ තියෙන මේ සලකුණ, ඉජිප්තුවේ ඉන්න හැම දෙවි කෙනෙක්ගේම අතේ තියෙන මේ සලකුණ බලන්න. තවත් මම ඉදිරියට පෙන්වන පින්තූරවල ඔයගොල්ලන් ඒ සලකුණ බලන්න පුළුවන්. විශේෂ මේ සලකුණ ගැන අවධානය යොමු කරන්න. හැම දෙවි කෙනෙක්ම මේ සලකුණත් තියන. මොකක් වෙයිද පේන්නේ මේක බැලු බැලමට ඔයගොල්ලන්? අනිවාර්ය කුරුසයක් වගේ. හරි. මේ මේ ගෙම්බා, මේ ගෙමි දෙවියා, මෙයා සංකේතවත් නැවත නැගිටීම සම්බන්ධව සංකේතවත් දෙවි කෙනෙක්. අයන් ද රෙසරක්ෂන් කියලා කියන වචනෙත් එක්ක එයා ඉන්නවා. පසු කාලිනව ක්‍රිස්තු වර්ෂ 2 සියවසේදී බැටළු පැටවා හා කුරුසිය සංකේතවත් වුණා අයන් ද රෙසරක්ෂන් කියලා කියන්නේ. නමුත් ඊට කලින් මේ පදේ සංකේතවත් වෙලා තිබ්බේ මේ වගේ කුරුසියකුයි මේ වගේ හෙල්ලෙකුයි තියන් ඉන්න මේ දෙවියා තමයි තමා රෙසරක්ෂන් කියලා කියාගෙන හිටියේ. ඇයි මේ දෙවියා? මෙයා තමයි කන්ට්‍රෝල් කරන්නේ ජීවින්ව. මේ ෆ්‍රොග් ගොඩ්. ඒ වගේම මේ දෙවියාට නමස්කාර කරන්න හේතුවක් තිබෙනවා ඉජිප්තුවේ ඉන්න අය. පළවෙනිම හේතුව මොකක්ද දන්නවද? ළමයින් බිහි කරනකොට ඒ අම්මලා මේ ගෙම්බියාගේ ගෙම්බා වගේ හදලා තියෙන මාළ, අද සුර කියලා කියන්නේ අපේ කටේ එක එක හැඩවල දාන මේව බෙල්ල දා ගන්නවා. එතකොට ඒගොල්ලන් හිතනවා මේ දෙවිය උදව් කරනවලු පොඩ පහසුව ළමයි බිහි කරන්න. මේ දෙවිය ඒ රෙසරක්ෂන් නව ජීවියක් ගෙනෙන දෙවි කෙනෙක්. මේකට ගොඩක් ගරු කරනවා. දෙවන වාසේ මේ ගෙම්බන්ව දේශයේ ඉන්න හැම තැනකම එව්වා. පාරුන් සපත්තුව දාති සපත්තුව ඇතුළේ ගෙම්බෝ ඉන්න තත්තර ගෙම්බෝ ආවා. ගොඩක් දුරටම. කොහොමද 14යි 15යි 8 වෙනි පරිච්ඡේදය 14යි 15යි කියවමු. අටවෙනි පරිච්ඡේදය 14යි. ඔහු උන් එකතු කොට ගොඩවල් ගැසුවෝය. දේශයේද දුර්ගන්ධ විය. ඒ පාරාවෝ අවකාශයක් ලැබුණු බව දැක ස්වාමින් වහන්සේ කියා තිබුණු ලෙස තමාගේ සිත දැඩි කරගෙන ඔවුන්ට කන් නොදුන්නෝය. අමෙන්. හරි. මේ ගෙම්බෝ එගලන් මරන්නේ නැහැ. හරි ගරුත්වයකින් යුක්තව ඉන්නේ. මේගොල්ලන් මේ ගෙම්බු පාලනය කරන්න කියලා ගෙම්බි දිවියට යාඥා කරා. අනේ ඔයාගේ සගීව ඇවිල්ලා ඉන්නවා, කරුණා කළ සගීව එක්කන් යන්න, දැන් නම් අපිට පොඩ්ඩක් කරදරයක්. පුළුවන් තරම් කට්ටිය එකතු කරලා එකතුලා ගෙවල් වල තියන් ගියා. පළවෙනි දවසේ, දෙවෙනි දවසේ මුන් ඔක්කොම උදේට මැරිලා. මේ පුත්තල මේ මන වෙන තැංගල ඉඳන් පුත්තල මේ අපේ වැස්සොත් ගෙම්බු කෑකෝ කෑකෝ ගලා එළිනකන් කෑ ගහන් ඉන්නවා. උදේට බලද්දි මුන් බඩ පලාගෙන මැරිලා ඉන්නේ. ගඳ ගහනවා. කියන්නේ ඇස්ස වහින්න කලින්ම ටින් 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 ගලා හරි ඩ්‍රම් වාදයක් දෙන්නේ. ඒ වගේ මම කොහෙවත් අහලා නැහැ. මම මේ කිලිනොච්චිත් ඇල්ලෙන මට ඒ වගේ ගෙම්පස පුත්තල මේ මම අහලා තියෙනවා. ගෙම්පු හෝ ගලා සම් දෙනවා. බක කියන්නේ හරි මියුසික් ටන් ටන් ගල එකෙක් කෑ ගන්න තව එකෙක් වෙන සද්දයක් දෙනවා. හරි කරදරයක්. මේක ඉජිප්තියට දිගටම කරදරයක් වුණා. පස්සේ ගෙම්බන වඳින්න නෙවෙයි පටන් ගත්තේ. එක එක සපත්තු අරගෙන ඉඩල් අරගෙන තමන්ගේ දෙවියට ගහන පටන් ගත්තා. පලයන් කියලා. අපේ දෙවියන් වහන්සේ වෙනසක් කරා. ඊශ්‍රායෙල්ගේ කඳවුරට කිසිම ගෙම්බෙක් ආවේ නැහැ. අනේ දෙවියනි අපේ ගෙදරට එන්න එපා, යන්න අරුන්ගේ ගෙවල් වලට කියලා වැන්දා. නමුත් උන් ආවේ ඒගොල්ලන් ගෙදරටම. තමා වැඳපු ඒ දෙවියටම ඒගොල්ලන් පහර දෙන්න පටන් ගත්තා.
something different. මගේ දෙවියන් වහන්සේ ගැන දැනගන්නව රස මේ වලින්. ඔහුගේ ගුණාංගය. ඔහුගේ ගුණාංගය. ගෙමි දෙවියන්ට නමස්කාර කරන්නේ. මම කවුද කියලාද ඔයා ඇහුවේ? ඔයා නමස්කාර කරන දෙවියන්ටම ඔයාගේ අතින් පහර දෙන මසලස්ස. මගන්ට එපා වුණා. ඊළඟට මගන ගෙබි දෙවියා දැක්ක වෙලාව මගන ගඳ තමයි මතක් වෙන්නේ. අපෝ. ඒ කොවිලට යන්න තියෙන තරමට. දෙවියන් වහන්සේ උසස් වෙනවා. ඊශ්‍රායල් සෙනගගේ කඳවර කිසිම ගෙම්බෙක් නැහැ. දෙවෙනි හේතුව ඇයි? ගෙම්බෝ එන්න හේතුව ඒගොල්ලන් ගෙබ්බි දෙවියෙක් නමස්කාර කරගෙන හිටියා. ඔහු රෙසරක්ෂන් කියලා හිතන් හිටියා. දෙවනන්සේ කිව්වා නෑ, එයාට බෑ ඔයාව ආරක්ෂා කරන්න. ඒගොල්ලෝ මොකද කරේ? ඊළඟට පාවුරුන්ගේ සේනාවයි දිගට කියවන්න මේ අයත් ගෙම්බෝ ගෙනාවා. මේ අයත් ගෙම්බෝ ගෙනාවා. පොඩ්ඩක් ඒ වශයෙන් හොයලා කියවන බලමු. මේ පාවුරුන්ගේ කට්ටියත් ඒක කරලා පෙන්නවා. පාවුරුන්ගේ මන්ත්‍රකාරීත්වය කරලා පෙන්නවා කියන කොටස 8 වෙනි පරිච්ඡේදය 2 නම් 15 ඒ වචනය ඇතුළත ඒක තැනක තියෙනවා. යක් වාගන්න බැන්නම් ඕගොල්ලන් පස්සේ කියවලා බලන්න. මේ සම්පූර්ණයෙන්ම කියවලා අද මේ පාඩම් පස්සේ තවසර මේ 10ම කියවලා බලන්න. මේ ස්පාරෝන්ගේ ගෝලියට කරන්න පුළුවන් උන දේවල් ටික මොකද්ද? ඒගොල්ලන් කරන්න බැරි උන දේවල් මොකද්ද කියලා කීකත් වෙනවා. ඒක අවස්ථාවෙන් පස්සේ වලේ කරන්නම බැරි උන. ඒ කොතනින්ද ඒක පටන් ගන්න කියන එක පුළුවන් නම් දැම්ම හොයාගන්න. නැත්නම් මේ හරි දැන් පාඩමට අවධානය දෙන්න. මම ඔයාලට හෝම්වර්ක් එකක් දෙන්න. ඉන්ට්‍රෙස්ටිං. නැවත කියවන්න. මොන දේවල්ද කරන් කොපි කරේ මොන දේවල්ද කොපි කරන්න බැරි උනේ. ඕකේ. ඒක හොඳයි. ඒ එතකොට ඔබන් තවත් ඒ ගැන අවධානය වැඩි වෙන. හරි මම කියලා දෙන්න යන්නේ ඒක. ඕකේ. ගෙම්බෝ. ඒගොල්ලන්ට ඒක කොපි කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඒක අතහැරුණා. හරි. තුන්වෙනිව. ඒගොල්ලන් නමස්කාර කරපු දෙවි කෙනෙක්. ඒක සඳහන් වෙන්නේ 8 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳන් 19 වෙනි පදේ දක්වා. පොඩ 16 වෙනි වගත් කියමු. හරි. ඊට කලින් පොඩක් අවධානය යොමු කරන්න. මේ ගෙබි දෙවියට මම නමස්කාර කරා. යන්න අපි ගෙවල් වලින් කියලා ගෙමි දෙවිය ගියේ නැහැ. එයා ගෝලයන් එක්ක ගත්තේ නැහැ. ඊළඟට පාරව මොකද කරේ? මෝසෙස් වයි ආරොන් වයි තමාගේ මාලිගාවට මාලිගයට කැඳවලා කිව්වා හරි හරි මේ ඔයාගේ දේශනාවේ බලවත් කියලා මම විශ්වාස කරනවා. මේ හරි දැන් ඊට ටික පස්සේ බලාගමු. ඉස්සලාම ගිහලා යාඥා කරන මේ ගෙම්බු අයින් කරන්න කියලා. මෝසෙස් වයි ආරොන් යන යාඥා කරා. ගෙම්බු නතර වුණා. දැන් කාගේ පැත්තේද බලේ තියෙන්නේ? ගෙමි දෙවියටත් බෑ ගෙම්බව නතර කරන්න. දෙවන් මාසික සෙනගට පුළුවන් වුණා යාඥයක් කළ එක නතර කරන්න. ඕකේ. තුන්වෙනි නම මොකද්ද? සිංහල පරිවර්තන වල එකේ මාතෘකාවක් තියෙනවානේ. මොකද ඒ මාතෘකාව? වෙන් කරලා තියෙන පීඩා 10. තුන්වෙනි පීඩාව කිනිතුල්ලෝ. 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 හරි හොඳයි. කිනිතුල්ලෝ කියන්නේ කොහොමද? කිනිතුල්ලෝ කියන්නේ මැක්කෝ. කිනිතුල්ලෝ කියන වර්ගයක්. දැන් ගෙම්බොන්ගෙන් බේරුණා. කිනිතුල්ලෝ කියන්නේ මොකද්ද? මේකට තියෙන දේ මොකද්ද? කිනිතුල්ලෝ මේ දෙවියවත් පෙන්නන්න නිකම්ම නිකම් මේ ආසාවට දෙවනා සීතල බලලා මම දැන් ගෙම්බුම්ගේ ප්‍රහාර කෙල්ල කරා ඊළඟට කිනිතුල්ලෙන් ප්‍රහාර කෙල්ල කරමු කියලා නෑ නෑ හේතුවක් තියෙනවා. ගෙම්බ එපා වුණා දැන් කිනිතුල්ලවත් එපා කරන්න යන්නේ. හේතුව මොකක්ද දන්නවද? කිනිතුල්ලාට දෙවිවරු විශේෂ දෙවිවරු හිටියා. නමුත් විශේෂයි මේ දෙවියා කිනිතුල්ලන්ට. ඒ කියන්නේ God of insect. insect කියලා කියන්නේ කෘමින්ගේ දෙවියා කියලා දෙවියෙක්ට මෙගොල්ල නමස්කාර කරගෙන හිටියා. කෘමින්ගේ දෙවියෙක් හිටියා මෙතන. එයා වෙන කවුරුත් නෙවෙයි මෙන්න මෙයා. අදරත් ඊජිප්තුවේ ඉන්න ප්‍රමිට් වල මේ දෙවියා ඉන්නවා. කෘමින්ගේ දෙවියා. කෘමින් නැවෙලා මෙගොල්ල කරදරයක් වුණා. මෙගොල්ල මොකද කරේ? මේ දෙවියට යාඥා කරන්න පටන් ගත්තා. අනේ දෙවියයි අපේ ගෙවලට ආවේ. ඇයි වාගේ ගෝලයක් අපේ ගෙවලට ආවේ? අනේ දැන් මේක නතර කරන්න, මේක කන්ට්‍රෝල් කරන්න. වාට පුළුවන් මේක කන්ට්‍රෝල් කරන්න. නමුත් මේ දෙවියට ඒක කන්ට්‍රෝල් කරන්න බැරි වුණා. මං කිව්වනේ මම පින්තූර පෙන්නකොට පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා. මේ දෙවියගේ අතේ තියක් තියෙනවා. සමහර ආගමික දේවල් අපිට ඇවිල්ලා තියෙන්නේ අපි නොදැනවත්වම. මේවා අපි හිතන දෙයක් නෙවෙයි. මේ පිටිපස්සේ තවත් කාරණා තිබෙනවා. සලකුණු සංකේතවත්ම වල පොඩ්ඩක් අපි ගැඹුරින් අධ්‍යයනය කරන්න අවශ්‍යයි. ඇයි අපි යම් දේවල් භාවිතා කරන්නේ? ඇයි අපි දේවල් තියන්නේ? හරි ඒක අපි පස්සේ බලමු. දැන් අපි මේව දන්නවනේ බීටල්. ඔයගොල්ලන් දැකලා තියෙනවද දන්න? මන්න දැකලා තියෙනවා. කොහේ හරි ගොම ගොඩක් තිබ්බන ඒවා පෙරලගෙන යනවා ළමයි එක්ක මේ කට්ටිය. රවුමට. ඇතුලේ ඉන්න පොඩි එවුන්. ඒවා පෙරලගෙන පෙරලගෙන යන තව තැනකට සංක්‍රමණය වෙනවා. ඕකේ මේ දෙවියා. අන්තිමට මේ දෙවියටත් ප්‍රහාරයක් කළා. මේ දෙවිවරු ගැන
ගොඩක් අධ්‍යයනය කරපුවාම මේ දෙවියන් තියෙන බලතල මේක කවුද කියන ගොඩක් තියෙන. මම කැමති නැහැ ඒ ගැන ඔයගොල්ලන් දැනගන්නවටත් මම කතා කරනවටත් ගොඩක් දේවල් තියෙනවා මේ ගැන ඉතිහාස. බට මට ඒ ගැන අවධානයමයි යොමු කරන්න. ඔගලන්ට ඒව අවශ්‍ය නැති නිසා මටත් අවශ්‍ය නැහැ. මම බල දැනගත්තා. බට ඒව ගැන වැඩි අපිට අවධානය යොමු කරන්න ඕනේ. හේතු ඔයගොල්ලන් දෙවිවරු නෙවෙයි. යහෝවා දෙවියන් වහන්සේ මේ අයට වඩා බලවත්තයි. දෙවියන් වහන්සේ බලවත්. හරි, හතරවෙනි කාරණා මොකද්ද? හතරවෙනි පීඩාව අතන පීඩාව මැසිජාත් මැස්සෝ. හරි, මැස්සෝ මැස්සෝ කිව්වම අලුත් ගිවිසුම ගැන මැස්ස කිව්වම මතක් වෙන දෙයක් තියෙනවා. මොනවද මතක් වෙන්නේ අලුත් ගිවිසුමේදී මැස්ස කිව්වම? ටයිම් ගන්න. මැස්සෝ සමායට ගල මැස්සෝ කියන නම බයිබලි ගැන සිංහල බයිබලි කියවුවා නම් වාට හොයා ගන්න බැරි වෙයි. මැස්සෝ කියලා කිව්වම මේ හිතමුකෝ. හරි කමන්න, මම උදව් කරන්න. බෙල්සෙබුබ් කියලා කියන වචනයක් යේසුස් වහන්සේට විරුද්ධව පරිසවරු භාවිතා කළා. බෙල්සෙබු ඒ කියන්නේ යේසුස් වහන්සේ යක්ෂයන් දුරු කරන කල මෙයයි කියන පටන් ගත්තා. මෙයා යක්ෂයන් දුරු කරන්නේ බෙල්සෙබුගේ බලයෙන් කියලා. බාල් සෙබු එමත්නම් බෙල් සෙබු කියනකේ ඒ නමේ අර්ථය මැස්සන්ගේ රජ්ජුරුවා, කිං ඔෆ් ෆ්ලයි, කිං ඔෆ් ෆ්ලයි මැස්සන්ගේ රජ්ජුරුවා. ඊජිප්තුවේ මේ මැස්සුන් ලවා මේ මැස්සන්ගේ දෙවියට විරුද්ධව දෙවියන් වහන්සේ තමාගේ බලය පෙන්වුවා. මෙගලා නමස්කාර කරපු මැසි දෙවියා කවුද? මෙයා විල ගෑනු දේවතා, කියන්නේ දේවතාවියක්, දේවතාවියක්, ගොඩ්ඩස් කෙනෙක්, ගොඩ්ඩස් කෙනෙක් මැස්සා. දෙවියන් වහන්සේ මේ ගොඩ්ඩස්ට විරුද්ධවත් ඔව් තමාගේ බලය පෙන්වුවා. ඊජිප්තුවේ ඉන්න ගොඩ්ඩස් දේවතාවියක්. මගලන්ගේ නමුත් තියෙන මේ සමාන නම් අපේ කනටත් උච්චාරණය කරගන්න බැරි නම් තියෙන්නේ ෆ්ලයිස්. ඕකේ, මේ දෙවියා තමයි මැස්සා. ඒ නිසා දෙවියන්වහන්සේ මැස්සෝ මේ මැස්සෝ එපා වුණා. මේ අයට නමස්කාර කරන විට පායට මේ මැස්සන්ගේ එපාම වුණා. ඉතින් බෙල්සබුබ් කියලා කියන්නේ මැස්සන්ගේ රජුරුවා, යක්ෂ ආත්මයා. මෙයා ක්‍රියා කරන දෙවියන්වහන්සේගේ දේවල් කොපි කරනවා. දෙවියන්වහන්සේ කරන දේවල් කොපි කරනවා. මෙයා යක්ෂ දුරු කරනවා, මෙයාත් යක්ෂ දුරු කරනවා. එයා අනාවැකි කියනවා, මෙයාත් අනාවැකි කියනවා. එයා රෝග සුව කරනවා, මෙයාත් රෝග සුව කරනවා. කොපි කැට් එක. මේ දෙවියන්ට අරව නමස්කාර කරන් හිටියා. දෙවියන්වහන්සේ මේ මැස්සන්ව ඒගොල්ලන්ට එපා කරා. ඒගොල්ලන් කිව්වා මෝසස්ටම කිව්වා, අනේ මෙයාව අපෙන් පහ කරන්න, මේ මැස්සන්ව පහ කරන්න. ඊජිප්තුවේ අය මේ පීඩාවන් 10ට පස්සේ ඒගොල්ලන්ගේ ඒ දෙවිවරුන්ට බලයක් නැති වුණා. ඒගොල්ල අලුත් දෙවිවරු හොයාගත්තා. ඒ නිසා අද ඔයගන්ට මට මේ දෙවිවරු ගැන දන්නේ නැත්තේ. ඊජිප්තුවේ ඉන්න අයට දෙවියන්වහන්සේ මේ ප්‍රධාන දෙවිවරු 10 දෙනාට ප්‍රහාර එල්ල කරපු නිසා මේ දෙවිවරුන්ගේ ක්‍රියාකාරකම් නැති වුණා. ඒගොල්ල අලුත් දෙවිවරු හදන්න පටන් ගත්තා ඊජිප්තුවේ අය. හරි පුදුමයි. හරි, පස්වෙනි දේවතාවිය, දේවතාවය මොකද පස්වෙනි ප්ලේග් එක පීඩාව? පීඩාව මේ පස්සේ ඉවර ගවයෝ, සාවසන් ගවයෝ 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 ගවයන්ට පහර දුන්නා. අදටත් ගවයන්ට නමස්කාර කරන කට්ටියක් ඉන්නවා දන්නවනේ. ඊජිප්තුවේ මේ හින්දු අය ගව නමස්කාර කරන සමහරක් අපේ ගවයාට අමුතු විදිහට ආදරය කරනවා. හරි, ගව දෙවියෙක් මේ ඊජිප්තුවේ ඉන්න ගව දෙවියා. මෙයාගේ තව පින්තූරයක් තියෙනවා. මම මේක මෙයාට කියන ඒපිස් කියලා. අරයා හාෆි, මෙයා ඒපිස්. ඒපිස් ඒපිස් ගව දෙවියා. මේක ඊජිප්තුවේ තියෙන
විදි සිතුවම් වලින් සම්බන්ධ ගවය. මතකද පරණ ගිවිසුමේ ගවයා සම්බන්ධව දෙයක්? ඉජිප්තුවෙන් සෙනග ඇවිල්ලා දෙවියන් වහන්සේ නමස්කාර කරන උත්සාහ කරනකොට මොකක්ද ආවේ? මෙන්න මේ ගවයාගේ හැඩය තමයි ඒගොල්ලෝ හැදුවේ. මෙන්න මේ ගවය එපිස්ට තමයි නමස්කාර කරන්න පටන් ගත්තේ. අන්තිමට ගවය මැරිලා වැටෙන පටන් ගත්තම ගවයන්ට යම් දෙයක් කැටල්ස් කියන්නේ ඒගොල්ලන්ට යම් යම් රෝග ආපුවාම ඒගොල්ලෝ නමස්කාර කරන්නේ මේ දෙවියන්ට එපිස්ට. එපිස්ට නමස්කාර කරන්නේ මේ එපිස් ඒගොල්ලන්ට උදව් කරනවා මේ රෝග ඒගොල්ලන්ගේ සිව්පාවන්ගේ නැහැ වෙන පිණිස. නමුත් එදා මේ පීඩාව ආපුවාම එපිස්ට බලයක් නැහැ. දෙවියන් වහන්සේ පෙන්වුව එපිස්ට වඩා තමා බලවත් කියලා. මේ මේ වලින් ඔයගොල්ලන් තේරුම් ගන්න ඕන දෙයක් තිබෙනවා. මගේ දෙවියන් වහන්සේ ඊයේ තදත් කවදත් වෙනස් නොවෙනවා දෙවියන් වහන්සේ. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් අපිට අභියෝග කරනවා නම් කවුරු හරි කෙනෙක් ඔබට විරුද්ධව නැගිටලා සිටිනවා නම් දෙවියන් වහන්සේ නිකන් ඉන්නේ නැහැ. ඔහු පෙන්නනවා ඔබ නමස්කාර කරන දෙවියන් වහන්සේ කොපමණ බලවත්ද කියලා. ඔහු වෙනස් වෙලා නැහැ. මේබි කාලයක් යන්න පුළුවන්. නමුත් ඔහු කොහොමත් තමාගේ නම අගෞරවපත් වෙන ඉඩ දෙන්නේ නැහැ. ඔහු හැම අතකින්ම ක්‍රියා කරන්නේ තමා කවුද කියලා පෙන්වන්නේ. මේ ලෝකෙ ගොඩක් පීඩා වලින් යනවා ඉදිරි කාලයේදී. හැම පීඩාවකින්ම දෙවනase පෙන්වන්න යන එක දෙයක්. මිනිස්යාගේ ඥාණය, මිනිස්යාගේ දැනුම, මිනිස්යාගේ සොයා ගැනීම වලින් ඔබට ජය ගන්න බෑ. ඔබ නමස්කාර කරන ඔබගේ ඇදහිලි වලින් ඔබ නමස්කාර ජය ගන්නට බෑ. මා හැර. කවුද පෙන්වන්න යන්නේ? ලොකු ප්‍රොපෙතවරයාද පෙන්වන්න යන්නේ? නැත්නම් මමද පෙන්වන්න යන්නේ? නැහැ, දෙවියන් වහන්සේ පෙන්වන්න යනවා තමා කවුද කියලා. මේකට කිසිම මිනිසෙක් අපිට අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ පෙන්වනවා ලෝකයට තමා හැර. මොනවත් කරන්නට බෑ කියන එක. හරි. පහ හයවෙනි එක හයවෙනි පීඩාව ගඩු වලට මොකද කියන්නේ රෝගයක්. ගඩු කියන්නේ රෝගයක්. මේ රෝගයට රෝගයක් පැමිණියාම ඒකට නමස්කාර කරනවා God of Medicine. God of Medicine මෙයා තමයි ඒගොල්ලන්ගේ God of Medicine. සර්පෙක් ඉන්න කෙනෙක් ඔයගොල්ලෝ දැකලා තියෙනවා කණුවක සර්පෙක් එතිලා ඉන්නවා. මේක ගොඩාක් අර්ථ වලින් ඉන්න මේක මෝසස් විසින් ඔසුන ලැබපු සර්පයාට සමාන කරන ඒ වගේම ඉජිප්තුවේ ඉන්න ගෝඩස්ට සමාන කරන ඒ වගේම පර්ගමු නැමැති එළිදරා පොතේ තියෙන එක් සබාව පර්ගමු හිටියා මේ සර්පේ. එතන ඉතින් මේ මෙඩිසින් එක අලුතෙන් හොයාගත්ත කියන්නේ ඒ සංකේතය ආවේ පර්ගමු වලින්. දෙවනස ඒ සබාවට අනතුරු අංග වුණා. ඔයා ඉන්නේ මෙතනවා මෙතන ඉන්නේ බලාගෙන කියලා මේ සර්පයා මේ ගෝඩ් ඔෆ් මෙඩිසින් මෙයාට නමස්කාර කරන්න පටන් ගත්තා ගඩු වලින් සුව කරන්න කියලා. මේක අමුතු ගඩු. ශරීරයේ අමුතු අමුතු තැන්වල මේ ගඩු එන්න පටන් ගත්තා. මේ ඒ ගඩු පිපිරෙන සමරකයක් පිපිරෙන පටන් ගත්තා. සැරව ගන්න පටන් ගත්තා. එයාට ඉන්න බැරුණා. පාර්මුන්ටත් ඒක ආවා. ඊවන් පාර්මුන්ටත් ඒක ආවා. ඉතින් මේ අය බය වුණා. මේ දෙවියට නමස්කාර කරා. මේ දෙවියට බැරි වුණා. මෝසස් සහන ගැස්සුවා. අනේ ඔයාගේ දෙවියන්ට නමස්කාර කරනවා. දැන් මම විශ්වාස කරනවා. පොඩක් ඒ හරි කියමු බලන්න. මේ අවස්ථාවේ පවුරුන් මෝසස්ට අඬ ගැසලා කියන අවස්ථාව කීවෙනි ප්ලේග් එකද? ඒක බොයිල්ස් 6 වෙනි එක. 6 වෙනි එක. 6 9 වෙනි එක නේද? 9 වෙනි පරිච්ඡේද 8 ඉඳන් 12 දක්වා කියවමු බලමු. ඒකේ 11 12 කියවමු. 11 මුර්ගයන් පිටත් වන අට ගන්න gadu විය. gadu නිසා මායාකාරයන්ට මෝසෙස් සිටි පිට සිටින්ට නුපුළුවන් වූයේය. මක් නිසාද මායාකාරයන් සහ සියලු මිසර වරුන්ට gadu හැදුනේය. ස්වාමින් වහන්සේ පාරාවගේ සිත දැඩි කළසේක. ඔහු වනාහි ස්වාමින් වහන්සේ මෝසෙස්ට කී ලෙස ඔවුන්ට ඇවුම්කන් නොදුන්නේය. ආමෙන්. ඔය ඇංකම් දුන්නේ නැහැ. මෙතන තමයි මැජික් කාරණේත් එෆෙක්ට් එකක් වුනේ. ඒගොල්ලන්ටත් ගඩු දාන්න පටන් ගත්තා. මේ ගඩු නිසා මේක ශාපයක්. මේ මේ අපිට කීතන ගඩුවක් නෙවෙයි මේ ගඩු ඇල ශාපයක්. මේක ඒගොල්ලන්ට ඇති වුණා. ඉතින් මේ දෙවියන් නමස්කාර කරා. මේ දෙවියන් කිසිම පිළීමක් නැහැ. ඉතින් බලන්න මෝසෙස් කියන ගාන පසුතැවුන්නේ නැහැ. මේකට විරුද්ධ යාඥා කරන්න කියලා කිව්වෙත් නැහැ. මේ ගඩු පිටින් මේගොල්ලන් හිටියා. මේ ගඩු පිටින් මෝසෙස් ඉදිරියේ එතනින් පස්සේ විද්‍යාකාරයෝ මන්ත්‍රණකාරයෝ මන්ත්‍රකාරයෝ යාවේ නැහැ. දෙවනase ප්‍රහාරයක් එල්ල කරා. එතකන් ඒගොල්ලන් ඇවිල්ලා හරි වීදිරේ වැඩ කරගෙන හිටියේ. ඔබ ඉදිරියේ ඉන්පසුව ඔබට විරුද්ධ වෙන්න ඇට ඉන්න බැරි වෙනවා. මේක ඊළඟ අවස්ථාව. මේ සාපේ. හරි. ඊළඟට හත්වෙනි කාරණාව. හත්වෙනි සාපේ දැන් දෙවනase වෙනස් කරා. හත්වෙනි සාපේ දැන් ඔහු සම්පූර්ණ වෙනස් ආකාරයට වැඩ කරන්නේ. යා. මොකද්ද ඒ? හත අර ගල් වර්ෂා ගල් වර්ෂා
ගල් වර්ෂාවක් ඇති වෙන්න හේතුව මොකද්ද? අහස. අහස පාලනය කරන්න වෙනවා. මේ අහස පාලනය කරන දෙවියා කවුද? මෙලා නමස්කාර කරන්න පටන් ගත්තේ මේ අහස පාලකන දේවතාවියට. මේ දේ නුට්, NUT, නුට් කියන දේවතාවිය. මෙයා තමයි අහස පා මේ තියෙන නිල් පාටට ඉන්නේ එයා. තරු අහස මේ හැම දෙයක්ම පාලනය කරන් ඉන්න දේවතාවිය. නුට්. මෙන්න මේ දේවතාවිය නමස්කාර කරන්න පටන් ගත්තා. නමුත් ඒ දේවතාවෙත් තියත් කන්ට්‍රෝල් කරන්න බැහැ කියලා තේරුම් ගත්ත යෙහෝවා දෙවියන් වහන්සේව. ඒ දේවතාවයට කන්ට්‍රෝල් කරන්න බැහැ. ඒ දෙවියන් වහන්සේ. ඕකේ. අපි වේගෙන් යමු. තව විනාඩි ගහන එක මේ ඕකේ. අටවෙනි එක පළඟැටියෝ. පළඟැටියෝ. පළඟැටියෝ ප්‍රශ්නයක් කරපු ගමන් මේක නමස්කාර කරන දෙවි කෙනා ඒගොල්ලන්ට කියන්නේ අපි සෙත් කියලා. ඒ දෙවි කෙනාට කියන්නේ සෙත් කියලා. සෙත් කියලා කියන හේතුව මේ දෙව මේ දෙවියා තමයි ඒගොල්ලන්ගේ පළදාව. ඒගොල්ලන්ට ඇති වෙන පළදාව ඒවා වෙනුවෙන් මේගොල්ලන් යාඥා කරන්නේ මේ දෙවියට. කෘෂිකර්ම දෙවි කෙනෙක්. එයාගේ මුහුණ පොඩ්ඩක් බලන්න. එයාගේ අතේ තියෙන දේ ඔයගන්ට පේනවනම් ඕකේ. රයිට්. මෙයාට කියන්නේ සෙත් කියලා. මේ දෙවියට. මේකට යාඥා කරා පළගැටියෝ පළදාව නාස්ති කරනකොට මෙයා තමයි ඒ පළගැටියන් පළවහරින්නේ. මෙයා තමයි ගලංගේ ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. දෙවියා එයාට මේ ගංගා ආරක්ෂා කරන්න බැරි වුණා. හරි. අන්තිම නවවෙනි එක ප්‍රධානම දෙවියන් වහන්සේ පහර දුන්නා. නවවෙනි ඝනාන්ධකාරය. ඝනාන්ධකාරය. ඝන අන්ධකාරය එන්න ඕන දෙවියන් වහන්සේ මොකද කරන්නේ? හිරු දෙවියට දුන්න ප්‍රහාරය. හිරු දෙවියගේ නම මොකද්ද? රා. 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 හිරු දෙවිය. මෙයා ගැන තියෙන කතාවල් නම් අමුතු ලස්සන කතාව ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් අදාල නෑ. රා. මෙයා වඳුරුණා කියන්නේ මුළු බලෙන් බලවත්ම කියන හිරු දෙවිය. අද හිරු දෙවියන් නමස්කාරන කට්ටියක් ඉන්නවා රාට. ඒක කොහෙන්ද ආවේ? ඊජිප්තුව. මේ ශිෂ්ටාචාරය ලංකාව ශිෂ්ටාචාරය ඉන්දියන් ශිෂ්ටාචාරයට කලින් ගොඩක් පැරණි ශිෂ්ටාචාරයක්. ඊජිප්තුව ඒගොල්ලන් රාත් නමස්කාර කරන හිරු දෙවිතාව මේ හිරු ඒගොල්ලන්ගෙන් පහ වුණා. මේ හිරු බව බලන්න බැරි වුණා. හරි බයක් ඇති වුණා. අඳුර ඒගොල්ල අත ගාන නමුත් එකක් වුණා. ඊශ්වර සෙනගගේ තැනට ආලෝකය පැමිණියා. මෙගොල්ලන් බයක් ඇති වුණා. තමන්ගේ දෙවිවරු පවා ඊශ්‍රායල් දෙවි ඊශ්‍රායල්ට එකතු වුණාද කියන බයක් මෙගොල්ලන්ට ඇති වුණා. නමුත් ඒ දෙවිවරුන් නෙවෙයි ඊට වඩා බලවත් දෙවි කෙනෙක් අපි දෙවන වාසේ. අන්තිම දේ කාටද ප්‍රහාරය එල්ල කරන්නේ? අන්තිමට කුළුදුලන්ට. ඔබ දන්නවද ඊජිප්තුවේ පාරාවෝ කියන්නේ කවුද කියන එක? පාරාවෝ කියන්නේ ජීවමාන දෙවි කෙනෙක්. පාරාවෝ කියන්නේ ජීවමාන දෙවි කෙනෙක්. එයා තමයි දෙවියා. ජීවමාන දෙවි. ඒ නිසා කියලා එයා මැරුණම ඔතලා තියාගෙන ඉන්නේ ජීවමාන දෙවි කෙනෙක්. එයාට පුළුවන්. එයාට තමයි ඉල්ලන්න ඕනේ. එයා තමයි දෙවියා. ඊජිප්තුවේ දෙවියා. මේ දෙවියාට පස්සේ එන කෙනා එයාගේ කුලදල පුතාගේ ඊළඟ පාරාව. මෙයාට පහර දුන්නම සෙනෙක දැනගත්තා මෙයාටත් බලයක් නැහැ අරයව ආරක්ෂා කරන්න. එයාටත් බලයක් තිබ්බේ නැහැ එයාව ආරක්ෂා කරන්න. එයාත් මැරුණා. අනාගතයත් සුරක්ෂිත නැති වෙන තරමට එයා නැති වුණා. දෙවනංශේ අන්තිම ප්‍රහාරය දුන්නා. ඇස්පනා පිට උගලා හිතන මෙයා කවුරුත් නෙවෙයි මගේ ඉදිරියේ. මේකට ඒ පරීක්ෂාව 10 හේතුව දෙවනස් මේ පරීක්ෂාව දෙන්න හේතුව. මොනවත් අපේ වෙලාවක් නැහැ. අද දවසේ මේ පරීක්ෂා 10 තියෙන තවත් පැත්තක් බලන්න. ඉදිරි සතියේ අපි විශේෂ පැත්ත බලන්න යමු. මේ පරීක්ෂා 10 පිටිපස්සෙ ඉන්න ඊජිප්තුවේ නමස්කාර කරන දෙවිවරු 10. ඔයගලන් දැනගත්තා. මම පස්සේ පිටුර 10ම ඔයගලන්ට දාන්නම්. නම් පිටින් ඔයගන පුළුවන් නෝට් එකක් ගන්න. මේ පරීක්ෂාවන් 10ට හේතුව ඇයි ඒක කරේ කියන එක. දෙවියන් වහන්සේ. ඕකේ. අද අපි බැලුවේ නම්බර්ස් 10ක් ගැන බැලුවා. මේ 10 ගැන බැලුවා. ඕකේ. අද වෙලාව නැහැ. අපි හරියට පැයකින් අතර කරනවා. තව විනාඩි 2යි තියෙන. දැන් අපි බ්‍රහස්පතින් දවසේක මොකක් හරි තේරුම් නැත්නම් අපි රෙකෝඩ්ස් එක බලමු. දිගටම එන්න. හැම පාඩමකටම එන්න. අලුතෙන් ආපු අය මේ ප්ලේලිස්ට් එක දාන්න. චාර්ජර් සිස්ටර් ගෲප් එකට අවසරයක් අපේ මේ ඉතාලි. ඕකේ. ඔයගොල්ලන් දන්නවා කවුද? බ්‍රදර් නිරාජ් දන්නවා. තව කවුද? අපේ පාතිමා සිස්ටර් එනවා හැමදාම. කවුද? එනම් පවිත්‍ර සිස්ටර්ත් පුළුවන් නම් අපේ ප්ලේලිස්ට් එකේ ගිහිලා ඉතාලි කැම්පස් ඉතාලි කියලා තියෙන ප්ලේලිස්ට් එක
මුලින්ම බලන්න පටන් ගන්න. ඔක්කොම එතන පැහැදිලිව තියෙනවා. පරණ පාර ටික බලා ගන්න පුළුවන්. අපි යාඥා කරමු. අද දවසේ අපි එක එකතුලා ඉන්න බ්‍රදර් නිරාජ්. ඔයා යාඥා කළ අවසන් කරන්න. ඔකේ, මත්සිදාලා තියෙනවා.